ජූඩෝ ක්‍රීඩාව කිව්වහම ලංකාවේ තරම් ප්‍රචලිතයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් ඉතාම ප්‍රසිද්ධ ක්‍රීඩාවක්, ඔලිම්පික් නියෝජනයක් තියෙන ක්‍රීඩාවක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ජූඩෝ ක්‍රීඩාව වෙනුවෙන් ඉන්න එකම පුහුණුකරුවා මේ වෙනකොට දරුදරියන් පිරිසක් එකතු කරගෙන මේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට උත්සාහ කරනවා. හැබැයි විශාල දුෂ්කරතාවන් රැසක් එක්ක තමයි ඔහු මේ කාර්ය කරන්නේ. ඉතාම කැපවීමක්. අපි කීප වතාවක් මේ පිළිබඳව දුටුවා. එවගේම පහුගිය මාසයේදී සමස්ත ලංකා ජූඩෝ තරගාවලියකින් සමස්ත ලංකා ජයග්‍රහණ තුනක් අත්කර දෙන්නට මේ පුහුණුකරුට හැකියාව ලැබුණා. අසාර්ථක පුද්ගලයන් විසින් කිරීමට අකමැති දේ කිරීමේ සිරිතක් සාර්ථක පුද්ගලයා තුළ තිබේ. ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ සිය අරමුණු පිළිබඳ ශක්තියයි. මෙලෙසින් EM ග්‍රේ වරෙක ප්‍රකාශ කර තිබේ. මේ කතාව එවන් උත්හානයකින් යුක්තව දරුවන් වෙත අර්ථාන්විත ජයග්‍රාහී ජීවිතය නැමැති රන්හුය අත තබන්නට වෙහෙසෙන ක්‍රීඩා ගුරුවරයෙක් සහ එයින් ජය අත්කරගත් අදිෂ්ඨානශීලී දරු පිරිසක් පිළිබඳ කතාවක්. අනුරාධපුරයේ වැනි ප්‍රදේශයක ජූඩෝ ක්‍රීඩාව පිළිබඳව කියවෙන්නේ ඉතාමත් අඩුවෙන්. එහෙත් එම ක්‍රීඩාවෙන් අනුරාධපුරයේ නම රඳවමින් දරුවන් රනින් සරසන්නට සමත් මේ ප්‍රායෝගික ගුරුවරයා නමින් අංජන මාලක සම්පත්. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ජූඩෝ පුහුණුකරුව හොයි. සිය හැකියාව දරුවන් වෙත ලබා දෙමින් කෙටි කාලයක් තුළ මෙම පාසලේ දරුවන් කිහිප දෙනෙකුටම ජාතික තලයේ ජයග්‍රහණ කිහිපයක්ම ජූඩෝ ක්‍රීඩාවෙන් රැගෙන දෙන්නට ඔහු සමත් වුණා. නමුත් මේ ඉතා සුන්දර මාවතක පැමිණි ගමනක් නම් නොවේ. සැබවින්ම කරදර ආශිර්වාදයක් කරගනිමින් පැමිණි කටුක ගමනක්. දරුවන් නම දෙනෙකුගෙන් පාසල තුල ජූඩෝ ක්‍රීඩාව ආරම්භ කළ අංජන පළමුව ඔවුන් පුහුණු කළේ ජූඩෝ ක්‍රීඩාව සඳහා අවශ්‍ය මෙට්ටයක් හෝ නොමැතිව. ඔහුට තිබුණේ ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා මෙට්ට හතරක් පමණයි. එහෙත් මේ ගුරුවරයාගේ කැපවීම මත ජූඩෝ ක්‍රීඩාව සඳහා ඇල්ම දක්වන සිසු පිරිස වැඩිවන්නට පටන් ගත්තා. මහා ප්‍රයත්නයක් දරා පළමු තරගාවලිය හැටියට නාවලපිටියේ පැවති තරගයට ළමුන් 38 දෙනෙකු ඉදිරිපත් කළත් ඔවුන් කිසිවෙකුටත් ජයග්‍රහණ හිමි වූයේ නැහැ. එයින් මෙම ගුරුතුමාට විවිධ අයගේ සමච්චලයට ලක්වන්නටද සිදු වුණා. උත්සාහය අත් නොහල මොහු පොළොන්නරුවේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලට දරුවන් ඉදිරිපත් කර තුන්වන ස්ථානයක් හිමි කර දෙන්නට සමත් වුණා. සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියට දරුවන් පුහුණු කිරීමට සුදුසු මෙට්ට අවශ්‍ය වූ නිසා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකගේ සහයෙන් ආසන්න විද්‍යාලයක තිබූ මෙට්ට 10ක් తాවකාලිකව ලබා ගත හැකි වුවද තරගාවලියට සති 3ක් තිබියදී පුහුණු වීම අතරතුර එම මෙට්ට නැවත බාර දෙන්නට ඔහුට සිදු වුණා. එතන් සිට ඔහුට සුපුරුදු පරිදි දරුවන්ගේ පුහුණු වීම සඳහා යොදා ගන්නට සිදු වුණේ ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා මෙට්ට 4 පමණයි. එහෙත් සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේදී මුළු ලංකාවෙන්ම තුන්වන ස්ථානය වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට අත්කර දෙන්නට ඔහුට හැකිවීම උත්සාහයේ උද්දාමය සටහන් කළ ප්‍රතිඵලයක්. දරුවන්ට නිසි පුහුණුව දෙන්නට නම් අත්‍යවශ්‍යම සාධකයක් වන මෙට්ට සපයා ගැනීමට සිදුවන බව තේරුම්ගත් අංජන ගුරුතුමා ජූඩෝ සංගමයේ සභාපතිගෙන් ඉල්ලීමක් කරන්නේ මෙට්ට කිහිපයක් ලබා ගැනීම සඳහායි. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව පොළොන්නරුවෙන් මෙට්ට 8ක් తాවකාලිකව ලබාගත් අතර ඒවා පොළොන්නරුවේ සිට අනුරාධපුරයට ප්‍රවාහනය කරන්නට සිදු වූයේ අංජන ගුරුතුමාගේ පෞද්ගලික මුල්‍ය වේදමින්. එහෙත් එම මෙට්ටද කෙටි කාලයකින් නැවත බහර දෙන්නට සිදු වුණේ බලාපොරොත්තු යලිත් වතාවක් බිඳ දමමින්. ඒ නිසාම දැනටත් දරුවන් වෙත පුහුණු කිරීම සිදු කරන්නේ ජූඩෝ ක්‍රීඩාව සඳහා අවශ්‍ය එකඳු මෙට්ටයක්වත් නොමැතිවයි. මේ ආකාරයෙන් කොතරම් දුෂ්කරතා පැවතියත් පාසලේ මෙන්ම පාසල තුල පුහුණු වීම සිදු කිරීමට නොහැකි අවස්ථාවලදී අනුරාධපුර ජයසිරිපුර ක්‍රීඩා මධ්‍යස්ථානය තුල පුහුණු වීම සිදු කරනු ලබන්නේ දරුවන්ගෙන් කිසිඳු මුදලක් අය නොකරමින්. පාසලේ ගුරුවරයා එම පාසලේ දරුවන්ගෙන් මුදල් ලබා ගනිමින් උපකාරක පන්ති පවත්වන තත්ත්වයක් ඇති සමයක අංජන මාලක සම්පත් නම් මෙම පුහුණුකරුවා ගුරුවරයෙකු ලෙස ලබා දෙන්නේ ඉතාමත් ඉහළ ආදර්ශයක්. 99%ක්ම අති දක්ෂයින් බිහිවන්නේ උත්තේජනය නිසා යන කියමන පසක් කරමින්. මේ සියලු දුෂ්කරතා මැද්දී මාස කිහිපයක් ඇතුළත ඉහළ ජයග්‍රහණ කිහිපයක්ම පාසල වෙත හිමි කර දෙන්නට අංජන සම්පත් නම් වූ මෙම ගුරු සම්පතට හැකියාව උදා වී තිබේ.
සෙස්සන් ආලෝකවත් කිරීමේ දැඩි ආශාව නිසාමයි මෙවන් ජයග්‍රහණයක් ලබා ගන්නට හැකියාව උදා වී ඇත්තේ. මෑතකදී කොළඹ පැවති ජාතික කනිෂ්ඨ ජූඩෝ තරගාවලියේදී රන් පදක්කමක්ද සහිතව ජයග්‍රහණ තුනක් අත්කර ගැනීමට අංජන ඉදිරිපත් කළ කණ්ඩායමට හැකියාව ලැබුණා. කිලෝග්‍රෑම් 36 බරපන්තියේ රන් පදක්කම දිනාගත්තේ රන්දි විමුද්‍යාතියනියයි. 52 බරපන්තියේ රිදී පදක්කම දිනා ගන්නට ඉවන්ති උමයංගනා ක්‍රීඩිකාව සමත් වුණා. එම තරගාවලියේ 63 බරපන්තියෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ඕෂදී විහාරා කොතලාවල දියණියයි. දුෂ්කරතා රැසක් මැද පැමිණ මෙම ජයග්‍රහණ ලබා ගන්නට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ගෙන් අංජන මාලක පුහුණුකරුට ලැබුණේ නොමද සහයක්. මගේ නම ඕෂදී විහාරා. මම ඉන්නේ වලසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ. අපේ ජූඩෝ සර් අංජන සර් කැටි කාලකින් ලොකු කැපවීමක් කරලා අපිට මේ ජයග්‍රහණ අරගෙන දුන්නා. අපිට විදේශ සංචාරත් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අපිට තියෙන මූල්‍ය දුෂ්කරතා නිසා ඒක ටිකක් අපහසුයි. අපිට දව ගන්න කැමති නම් අපි කැමති අපිට පුළුවන් විදිහට කැපවෙලා අපේ ලංකාවට කීර්තියක් ගෙනලා දෙන්න. මගේ නම ඉවන්ති උමයංගනා. මම ඉන්නේ අනුරාධපුර. අපේ සර්ගේ නම අංජන. මං පුහුණුවෙන් ගිය අවුරුද්ද විතර කාලයක්. ඒ කාලය තුළ මම තරඟ කීපයකට ගිහිල්ලා දිනුම් කීපයක් කරන් තියෙනවා. මගේ එකම බලාපොරොත්තුව ජාත්‍යන්තර තරඟයකට ගිහිල්ලා ඉහළම දිනුමක් ලබා ගන්න. නැෂනල් ජූනියර් ජූඩෝ චැම්පියන්ෂිප් එකේ 36 බර පන්තියේ රන් පදක්කම හිමි කරගන්න මට පුළුවන්. දරුවන් ලද මෙම ජයග්‍රහණ වලින් පසුව ජයසිරිපුර ප්‍රදේශයේදී මෙම ක්‍රීඩාවේ නිරත දරුවන්ගේ දෙමාපියන් විසින් පුහුණුකරුට මෙන්ම ජයග්‍රාහී ක්‍රීඩිකාවන් ඇගයීමේ උපහාර උත්සවයක්ද පසුගියදා සංවිධානය කර තිබුණා. ඒ සඳහා සියලු වියදම් මෙන්ම සංවිධාන කටයුතු සිදු කළේ දෙමාපියන් විසින්මයි. ඒ තම දරුවන් තව තවත් දිරිගැන්වීමේ අරමුණ ඇතිව. මෙම දරුවන් ලැබූ ඉහත ජයග්‍රහණ වලින් පසුව දරුවන් කිහිප දෙනෙකුට ජාත්‍යන්තර තරඟවලට මුහුණ දෙන්නට අවස්ථාව ලැබී ඇතත් මෙම දෙමාපියන්ට ඒ සඳහා වත්කමක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳව ඔවුන්ට ඇත්තේ දුම්නසක්. එහෙත් මෙම දරුවන් ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමේ අදිෂ්ඨානය අංජන මාලක ගුරුවරයාගෙන් මගහැරී නැහැ. ඔහු එසේ සිතුවත් ජූඩෝ ක්‍රීඩාවට මෙට්ටයක්වත් තවමත් ඔවුන්ට නැහැ. එසේ තිබියදී ජාත්‍යන්තරයට එම දරුවන් රැගෙන යාම සිදු කරන්නේ කෙසේද යන පැනය පැහැදිලිවම පවතී. මට ඕන වුණා ක්‍රීඩා පුහුණුකරුවෙක් විදියට මගේ ජීවිතේ මම වින්ද දේවල් මම දැක්ක දේවල් ආදි ශිෂ්‍යයෙක් විදියට මගේ ඉස්කෝලෙට ඉස්කෝලේ ළමයි කීපයක් ඒ දේ දකින්න උවමනා කරන්න මට ඕන වුණා. ඒ වගේ මම ඒ දේ කරා. මගේ පළවෙනි ටාගට් වුණේ සමස්ත ලංකා ක්‍රීඩාවලිය. ඒකේ සමස්ත ලංකා ජයග්‍රහණයක් ගන්න පුළුවන් වුණා මට. ඒ වගේම ඊළඟ ටාගට් එක වුණේ ජාතික ක්‍රීඩාවල. ඒකෙන් රම් පදක්කම දෙවනි ස්ථානයක් තුන්වෙනි ස්ථානයක් ඒ තුනම මට ගන්න පුළුවන් වුණා. ටුවර් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ ටුවර් දෙකටත් මම දැන් ට්‍රේනින් කරගෙන යනවා. ගොඩක් අපහසුතා මැද නමුත් මම උත්සාහ කරනවා. මට පුළුවන් කියලා මට පුළුවන් වුණා. මම පළවෙනි ටාගට් එක මට කරගන්න පුළුවන් වුණා. දෙවෙනි ටාගට් එක තමයි ඉන්ටර්නැෂනල් මෙඩල් එකක් මේ ලංකාවට ගේන එක. ගම් දනව්හියේ විසන දරුවන් ජයග්‍රාහී මාවතකට යා හැකි මට්ටමක සිටින නමුත් පවතින සම්පත් හා මුල්‍යමය දුෂ්කරතා නිසා ඔවුන්ගේ දක්ෂතා එලෙසම යටපත් වී යෑමට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසාම මේ ධෛර්යවන්ත ගුරුවරුන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි අවධානය යොමු කර උපකාර කරන්නට කවරකු හෝ පෙළඹෙන්නේ නම් ඔවුන් රටට ආඩම්බරයක් එක්කර දීමේ අදිෂ්ඨානය සාක්ෂාත් කරගනු නොඅනුමානයි. සේසා